අරුම පුදුම කලය මේ කතාව ගොවියෙක් සහ ඔහුගේ අරුම පුදුම කලය ගැන එකමත් එක රටක හුඟක් දුර ගමක ගොවියෙක් ජීවත් වුණා රාමා කියලා රාමා හරිම හොඳ වගේම බුද්ධිමත් මිනිසෙක් ඔහුට අයිති වෙලා තිබුණ අක්කර කිහිපයක ඉඩමක් ඔහු හොඳ ගොවියෙක් වුණත් ඉඩම කිසිම ධාන්‍ය වර්ගයක් හැදුනේ නැහැ ඒත් අනිත් ගොවියෝ අස්වැන්න නෙලාගෙන නැවතත් වැපිරුවා රාමා හැම වෙලෙම පොළව කොටලා වැපිරුවත් ඔහුගේ ගොවිතැන නම් අසාර්ථක වුණා අයියෝ රාමා ඇයි ඔයා හැමදාම පොළව කොටන්නේ අවුරුද්දක ඉඳලා මේ ඉඩමෙන් ඔයාට කිසිම අස්වැන්නක් ලැබුණේ නැහනේ ඔයා මේ ඉඩම විකුණලා දාන්න වෙන කොහෙන් හරි හොඳ ඉඩමක් මිලදී ගන්න ඕ සහෝදරයා මේ ඉඩම මට ලැබුණේ මගේ මුතුන් මිත්තන්ගෙන් ඔවුන් මේ ඉඩම වගා කරන්න පාවිච්චි කරා සමහර විට මම කරන විදිය වැරදි ඇති මං දිගටම උත්සාහ කරනවා ඕ මං ඔබට සාර්ථක වෙන්න කියලා සුබ පතනවා සහෝදරයා රාමට ඔණි උනේ නැහැ ඔහුගේ ඉඩම කීයටවත් විකුණන්න ඔහු කෑම නැතුව දින ගණනක් හිටියා ජීවත් වෙන්න ඕන නිසා ඔහු පළතුරු කෑවා ඒත් හැමදාම ගිහින් පොළව කෙටුවා මම දිගටම මේ විදියට පොළව කොටනවා මේ ඉඩමේ පළවෙවෙන්නේ නැති ඇයි කියලා හොයන්න මම හැම අවුරුද්දෙම කරනවා මගේ බීජ ටික කොහෙද යන්නේ රාමා දිගින් දිගටම පොළව කෙටුවා මට දැන් හොඳටම මහන්සි රාමා මුළු ඉඩමම කෙටුවා එදා අන්තිම දවසේ හවස ඔහු තීරණය කළා විවේක ගන්න දිකටම පොළව කොටපු නිසා රාම හිටියේ හුඟක් බඩගින්නේ ඒත් ඔහු එකපාරටම පොළව කොටන එක නතර කළා පොළවෙන් යමක් මතුණු හින්දා මේ මොකද්ද මේ සද්දෙනම් නිකන් ලෝහයක් වගේ ඕ මොනතරම් ලොකු කලයක්ද ඒක හරිම අමුතුයි කවුද මේ වගේ ලෝහ කලයක් වැළලුවේ මේ ඉඩමේ ගැඹුරින් මේක නම් බොරු වැඩක් රාමට හරිම කේන්ති ඔහුගේ කාලේ නාස්ති වුණාට කිසි දෙයක් හම්බ වුණෙත් නැහැ. ඔහු ගල් කටුව ලෝහ කලයට විසි කරලා ගිහින් ගහේ හෙවන යට පොඩ්ඩක් ඇලවුණා. මං හිතන්නේ මම දැන් මේ ඉඩම විකුණන්න ඕන. මාට බෑ හැමදාම බඩගින්නේ ඉන්න. මේ ඉඩම කවදාවත් මට කිසිම දෙයක් දෙන එකක් නැහැ. රාමා ගහේ හෙවන ඇල්ලයට වාඩි වෙලා ගිනාපු පළතුරු ටික කන්න පටන් ගත්තා. රාමට තිබුණු බඩගින්නට ඒ තිබුණු කෑම ටික මදි වුණා. ඔහු ඉඳගෙන පැය ගාණක් කල්පනා කළා ඔහුගේ ඉඩම ගැන. ඔහුට හරිම දුකයි. ඔහු දැනගෙන හිටියා ඔහුට ඉඩම විකුණන්න සිද්ධ වෙනවා කියලා. වෙන විකල්පයක් තිබුණේ නැහැ. මම දැන් ශක්තිමත් වෙන්න ඕන. මගේ පාරම්පරික ඉඩම දැන් දෙන්න ඕන. රෑ වෙන්න කලින් මම ගෙදර යන්න ඕන. රාමා අපහු කලේ ළඟට ගියා ඔහුගේ ගල් කටුව ගන්න. එතන සිද්ධ වෙලා තියෙන දේ දැක්කහම ඔහු හුඟක් පුදුම වුණා. මොකක්? කවුද මෙව මෙතන තිබ්බේ මම මුළු දවසම හිටියේ මෙතනනේ රාම දැක්කා කලේ ඇතුලේ ඔහුගේ ගල් කටුව වගේම තවත් ගල් කටු 100ක් තියෙනවා ඔහුට හිතාගන්න බැරි වුණා Tamanගේ ගල් කටුව මොකක්ද කියලා මේක වෙන්න බෑ මේක මැජික් කලයක්ද මම වෙන මොනවාරි දාන්න ඕන රාම ගල් කටු 100 එළියට අරගෙන මිටි කෙඩියක් කලේ ඇතුලට දැම්මා ඔහුට ඔහුගේ ඇස් අදහ ගන්න බැරි වුණා. ඒ තනි මිටි කෙඩිය දැන් මිටි කෙඩි 100ක් බවට පත් වෙනවා. මේක ඇත්තටම මැජික් කලයක්. මට අදහ ගන්නත් බෑ. මම මේ කලය ගෙදර ගෙනියන්න ඕන. ඕ මේක හරිම බරයි. කඹයක් හොයා ගන්න ඕන. රාමා ලණුවේ එක කොනක් කලේ ගැට ගහලා ලණුවේ අනෙක් කොන ඔහුගේ ඉනේ ගැට ගහ ගත්තා. ඊට පස්සේ ඔහු ඒක ගෙදර අරගෙන ගියා. ඔහු යන විට කල්පනා කළා ඊළඟට ඔහු ඒ කලේ ඇතුළට දාන්නේ මොනවද කියලා. මුලින්ම මං බිත්තරයක් දාන්නම්. මාට හරිම බඩගිනි. මොකද මම කෑවේ පළතුරු පොඩ්ඩක් විතරයි. රාමා ඉක්මනින් පොලට ගිහින් ඔහුගේ සල්ලි ඔක්කොම දීලා බිත්තරයක් අරගෙන ආවා. ඊට පස්සේ ඔහු ඒක කලේ ඇතුළට දැම්මා. තත්පරයකින් කලේ බිත්තර වලින් පිරිලා ගියා. රාමට හරිම සතුටුයි. ඔහු බිත්තර දෙකක් හදාගත්තා. මං කවදාවත් මෙච්චර රස දෙයක් කාලා නැහැ. ඒත් මම්මි අනිත් බිත්තර 98ට මොනවද කරන්නේ? ඕ මට මේ බිත්තර විකුණලා සල්ලි ගන්න පුළුවන්. ඩ්‍රාම තේරුම් ගත්තා කලය ඔහුට දෙන්නේ කෑම විතරක් නෙවෙයි කියලා. ඇත්තටම ඔහුට සල්ලි හම්බ කරන්නත් කලය ඉඩ දුන්නා. බිත්තර ඔක්කොම විකුණුවට පස්සේ ඩ්‍රාම කලය පාවිච්චි කළේ වෙනස් දේවල් වලට.
ඉතින් ඔහුට රෙදි ඕනි වුණාම ඔහු පොඩි රෙදි කෑල්ලක් කලයට දැම්මම කලය ඔහුට මිනිස්සු 15 දිනකට අඳින්න පුළුවන් තරමට රෙදි දුන්නා. ඔහුට කමිස ඕනි වුණාම එයා හොඳ කමිසයක් කලය ඇතුළට දැම්මා. ඉතින් කලය ඔහුට කමිස 100ක් ලබා දුන්නා. ඔය විදිහට රාමා එයට ධාන්‍ය දාන්න පටන් ගත්තා. පළතුරු, ඇඳුම් සහ කුළුබඩු කලය ඇතුළට දැම්මා. කලය ඔහුට හොඟක් දේවල් දුන්නා. ගමේ මිනිස්සු පුදුම වුණා රාමගේ මේ දියුණු වීම ගැන. කොහොම වුණත් කිසිම කෙනෙක්ට ඔහුගේ රහස හොයාගන්න නම් බැරි වුණා. රාම හැම වෙලේම ඔහුගේ කලය හංගලා තියන්න වග බලා ගත්තා. ඇඳුම් වලින් වහලා ගේ මුල්ලට කරලයි තිබුණේ. එක දවසක් ඔහුට හිතුණා කලය පරීක්ෂා කරලා බලන්න. ඔහු කුකුලෙක් කලය ඇතුළට දාලා වෙන දේ බලාගෙන හිටියා. එකපාරටම කුකුලෝ 100ක් කලය ඇතුළෙන් එළියට පැන්නා. තපු ගසමින් ගේ පුරාම කුකුලෝ පිරුණා. රාමගේ ගෙදර දැන් කුකුලන්ගෙන් පිරිලා. ගේ පුරාම හිටියේ කුකුලෝ. ඕ! ඇයි මම මේක ඇතුළට මැරුණ මාළුවෙක් දැම්මේ නැත්තේ? ඕ! කොහොමද මම කුකුලෝ ගොඩක් අල්ලන්නේ? රාම උන්ගේ පස්සෙන් දිව්වා. ඒ තෝන් ගොඩක් හිටියා. පුටුවල ඉඳගෙන ගේ පුරා ඉගිල්ලෙනවා. එක කුකුලෙක් ඇවිත් ඔළුව උඩත් වැහුවා. ඕ! එහාට වෙනවා. මෙහාට එන ඔය ඔක්කොම. ඒ කුකුලෝ ටික බය වෙලා හැමතැනම දිව්වා. එකපාරටම ඕ එපා! ඉන්න! එක කුකුලෙක් පියාඹගෙන ගිහින් කලය ඇතුළට ගියා. ඉතින් ආපහු කුකුලෝ 100ක් කලෙන් එළියට ආවා. ඕ! මගේ ගේ කුකුල් කූඩුවක් වෙලා. මන්ද මොකද කරන්නේ? රාම ඉක්මනටම කලය රෙද්දකින් වහලා ගෙදර මුල්ලකින් තිබ්බා. ඊට පස්සේ ඔහු ගෙදරින් එළියට දිව්වා. කුකුලෝ ඔක්කොම ඔහු පස්සෙන් ආවා. ගමේ මිනිස්සු ඔක්කොම පුදුම වුණා රාමගේ ගෙදර ඉඳලා කුකුලෝ දුවනවා දැකලා. ඈ මෙච්චර කුකුල්ලෝ? මේ කලේ මම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. ඒත් රාමට තේරුණේ නෑ රජුගේ සොල්දාදුවෙක් මේක අහගෙන ඉන්නවා කියලා. ඔහුට මේ කලේ කතාව ඇහුණා. ඔහු ඉක්මනින් ගිහින් රජතුමාට මේ ගැන කිව්වා. මෙච්චර කුකුල්ල ගොඩක් එක කලයකින් එළියට ආවා? කොහොමද ඒක වෙන්නේ? එහෙනම් ඒක මැජික් කලයක් වෙන්න ඇති. ඉක්මනින්ම රාමවයි කලෙයි මගේ ළඟට අරගෙන එන්න. සමහර විට ඒ කලේ නිදානයක් වෙන්න ඇති. රාම දැනගෙන හිටියා රජතුමා ඔහුට කලය ගේන්න කිව්වේ ඇයි කියලා. රජතුමා හරිම කෑදරයි. සමහර විට එයාගේ වාසියට පාවිච්චිට ගන්න ඇති. මෙයාට ගේන්න ඔය කලය. මේක බොහොම ලොකු කලයක්. ඒත් කොහමද මේ කලය කුකුල ගොඩාක් මැව්වේ? මට බලන්න ඕන මේ කලේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඕ එපා. ඕක කරන්න එපා. ඒත් ඔහු පරක්කු වෙඩි. රජතුමා ඒක බලන්න එනකොට ලස්සලා ඒක ඇතුළටම වැටුණා. දැන් එක පාරටම රජවරු 100ක් කලය ඇතුළෙන් මතුණා. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියන්න බැරි වුණා. එයාලා ඔක්කොම රණ්ඩු කරගන්න පටන් ගත්තා. මේ මගේ සිංහාසනේ. ඔතනට යන්න එපා. නෑ, ඒක මගේ. මාමායි රජතුමා. නෑ, මේ මගේ රාජධානිය. මුළු ශාලාවම රජවරුන්ගෙන් පිරුණා. රජතුමා බේරගමු. ඔව් ඔව්. ඒත් කවුද අපේ රජතුමා? සොල්දාදුවන්ට ඔවුන්ගේ ඇත්ත රජතුමාව හොයාගන්න බැරි වුණා වගේම ටික වෙලාවකින් රජවරු ඔවුන්වම මරාගත්තා. දැන් රජමාලිගාව පාලනය කරන්න කිසිම කෙනෙක් නැහැ. රාමා ඉක්මනින්ම තේරුම් ගත්තා මේ කලය කොච්චර භයානකද කියලා. ඔහු දුවල ගිහින් කලය පොළවේ ගැහුවා. ඒක බිමට වැටුණා. ඔහුට පුදුම දුක හිතුණා මැජික් කලය නැති වුණු එක ගැන. ඒත් දැන් රාමට හොඳට ධාන්‍ය වැවෙන ඉඩමක් තියෙනවා. ඔහු නැවත වගා කරන්න පටන් අරන් සතුටින් එය කරගෙන ගියා.